කෘෂ්ණ රජතුමනි නැගටිනු මැනව ඇයි නිදා සිටින්නේ ඔබගේ ඔය නිදීමෙන් සිදුවන යහපත මොකද්ද ඔබගේ යම් සහෝදරයෙක් ඉන්නවානේ එයා ඔබගේ හදවත වගේ ඔබේ දකුණු ඇස වගේ කේසව රජතුමනි ඔහු වාත රෝගයකින් බලවත් පීඩා විඳිනවා ඔහු හාවෙක් ඉල්ල ඉල්ල නන්දොඩවනවා ඒ රෝහිණිය අමාත්‍යවරයාගේ වචන අහපු කේසව රජතුමා හරි කලබලෙන් නැගිට්ටා සහෝදරයා ගැන ශෝකයෙන් පෙළෙන්න වුණා ඈ ඒ මොකද්ද පිස්සු හැදුන කෙනෙක් වගේ මේ මුළු ද්වාරවතී නගරේ පුරාම හාවෙක් ආවෙක් කිය කියා නන්දොඩවන්නේ ඇත්තටම ඔබ හාවෙකුට කැමතිද රත්තරණින් හරි මැණික් වලින් හරි ලෝහවලින් හරි එහෙමත් නැත්නම් රිදියෙන් හරි සක් සිලා පබළු ආදී දෙකින් හරි මං ඔබට හාවෙක් හදවලා දෙන්නම් වනාන්තරවල වනයේම ගොදුරු කොටගෙන ඉන්න වෙනත් හාවොත් ඉන්නවා ඔබට ඒ හාව මුණත් ගෙනත් දෙන්න මොන වගේ හාවෙකුටද ඔබ කැමති කේසවයනි මං යම් හාවුන් පොළොව ඇසුරු කරගෙන ඉන්නවා නම් මං ඒ හාවුන්ට කැමති නැහැ මං කැමති සඳ මඩලේ ඉන්න හාවාට මට ඒ හාව අරගෙන දෙන්න මල්ලි ඔබ මේ සඳ මඩලින් හාවෙක් ඉල්ලන එක නම් නොපැතිය යුත්තක්මයි පතලා තියෙන්නේ ඔබ මේ මధుර වූ ජීවිතය නිර්පරාදේ අතහැර දාන්නට යන්නේ කෘෂ්ණය එහෙනම් ඔබ ඔය විදිහට අනුන්ට අනුශාසනා කර කර ඉන්නවා ඔබේ අනුශාසනාව දන්නවා නම් තමන්ගේ මියගිය පුතා වෙනුවෙන් අදත් ශෝක කර කර ඉන්නේ මොකද මිනිස්සුන්ටත් දෙවියන්ටත් ලබා ගන්නට බැරි යම් දෙයක් තියෙනවා මගේ උපම් පුතා මැරෙන්න එපා කියන ඒ කාරණාව තමයි ලබා ගන්නට බැරි දෙය ඒ කොහොම ලබන්නද කෘෂ්ණය ඔබ මේ මියගිය දරුවෙක් උදෙසා ශෝක කරනවා නමුත් කිසි මන්තරයකින් මුල් බේතකින් වෙනත් ඔසු වලින් සල්ලි වලින් එයාව ආපහු එක්කගෙන එන්න බෑ මහා ධනවත් උදවිය මහා භෝග ඇති උදවිය ක්ෂත්‍රිය වූ රජවරු තවත් බොහෝ ධන දාන්න ඇති උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ ක්ෂත්‍රිය උදවිය ඉන්නවා බ්‍රාහ්මණවරු ඉන්නවා වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා දැසිදස්සන් ඉන්නවා චණ්ඩාල ඔක්කුස කුලවලා ඉන්නවා තව නොයෙකුත් උදවි ඉන්නවා ඔය කවුරුත් ඉපදීමෙන් අජරාමර වෙච්ච උදවිය නොවේ අට්ටක වාමක ආදී ඍෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සයවැදෑරුම් වේද මන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා අනෙක් උදවියත් ඉන්නවා ඔය කවුරුත් ඒ ඇති කරගත්තු විද්‍යාවෙන් අජරාමර වෙන්නේ නැහැ ශාන්ත ඍෂිවරු ඉන්නවා සීල සංවරයෙන් යුක්තයි තපස් රකින්නවා ඒ තපස්වීන් වහන්සේලා කාලයේ ආවහම ශරීරය අත්හැර දානවා වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා නිවන් මඟ සම්පූර්ණ කරලා ඉන්නේ ආශ්‍රව රහිතයි පිම්පව් මේ ජීවිතය තුලම ගෙවා දමලා අන්තිමේදී මේ සිරුර බහැර කරනවා ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා වතුර ඉහලා නිවලා දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා මගේ පපු ඇතුලේ ඇණි ඇණී තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා පුත්‍ර ශෝකේ නිසා මං ගොඩාක් ශෝකෙන් පිලිපිලි හිටියේ ඔබ ඒක දුරු කළා පින්වත් දරුව නුඹේ ආවාදේ අසපු ඒ මම දැන් ශෝකහුල් උදුරා දැමෝ කෙනෙක් සීල්ුණ කෙනෙක් නිවුණු කෙනෙක් දැන් මං ශෝක වෙන්නේ නැහැ හඬන්නේ නැහැ ලෝකයාට අනුකම්පා කරන ප්‍රඥාවන් උදවිය ওই විදිහට කරනවා ගත පඬිතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝකෙන් ඈතර කෙරෙව්වා වගේ ගත පඬිතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝක රහිත බවට පත් කළේ සුභාසිතෙම්මයි යම් කෙනෙකුට ඔය විදිහේ ඇමතවරු ඉන්නවා නම් පිරිවර සේනාව ඉන්නවා නම් ඒ කෙනාට ඔය විදිහට යහපත් වෙනවා හයවෙනි කන්නා ප්‍රේත වස්තුවයි